Okay, 400cc. Yake kinna V-twin engine ekak tiyana me bike ekak tamai Honda Shadow ekak. Idi me bike ekak ona apith ekak inna. Ayya, mokadda ayage nama? Mage nama Shiwanta. Shiwanta ayya. Idi me sahana history ekak tiyana MC Motorcycle Club wala honda Bikerholics Club ekage honda member kenek. E wage ma Lankawen pita Australia walath honda MC gang ekak hitapu niyama weddak tama. Idi me superi bike ekak 400cc bike ekak gana vistara tiyak kiyanna ayya. Ayya kochchara kalada me karanda? Mege man gatte 2019. අයිය කී කරද ගත්තද උඩ? මේ ගන්නකොට නම් ලක්ෂ 7ක් විතර තමයි උනේ. දැන් සාමාන්‍යයෙන් ඩබල් වල ඇදිනේ. ඩබල් වල ට්‍රිපල් වල සමහර කට්ටිය විකුණන හදනවා. ඔව්. අයිය මොනවද මේ බයිකේ පවර් එක හෑන්ඩ්ලිං එහෙම ගැන අයියට මොකද මේ බයිකේ ගන්න හිතුනේ කියලා කියන්න බලන්න අපිට. මම ඇත්තටම ඉස්සරින්දා මගලක තිබ්බා බයික්. පොඩි කාලේ ඉඳලා මම බයිසිකල් වල තමයි කැමත් වෙන්නේ. ඉස්සලාම මගත් මගේ බයික් එක ෆස්ට් බයික් එක මගේ හොන්ඩා මැග්නා එකක් තිබ්බේ. හොන්ඩා මැග්නා පිට් 250. ඊට පස්සේ ස්ට්‍රීට් එකක් ගත්තා. ඊට පස්සේ හඩගියා. ඊට පස්සේ ඇවිල්ලා මේක තමයි ඉතින් මට හරියට හම්බුන සෙට් වෙච්ච බයික් එක. අයිය එතකොට ඔස්ට්‍රේලියා නේද ගියේ? ඔව්. අයිය හැ මොකද්ද හිටපු බයික ගෑන් එක? ඒ විස්තර චුට්ට අපිට කියන්නකො. මම මේ ඊට රේසර් බැක්ස් කියලා ඒක ඇත්තටම ඒක 1% ක්ලබ් එකක් නෙවෙයි. සෝෂල් ක්ලබ් එකක්. එංගලොත් එක්ක රයිඩ් කරලා අවුරුදු 3ක් විතර. එතකොට අයියා පැදු බයික් එක මොකද්ද? එතකොට මග ළඟ මම ඉස්සල්ලාම ක්ලබ් එකට ජොයින් වෙද්දි තිබ්බේ මග ළඟ හයිඩ්‍රොක්සින් ස්පෝර්ට්ස් එකක් 1200 එකක්. 1200cc. ඒකත් තිබ්බා. ඊට පස්සේ ඒක විකුණලා මම ගියා ඩයිනා වයිට් ලයිට් එකකට. ඊට පස්සේ අන්තිමටම තිබ්බේ මග ළඟ සුසුකි බුලවාඩ් කියලා තියෙනවා සුසුකි වලින් ගන්න බයික් එකක්. සුසුකි බුලවාඩ් M109R කියලා එක 1800cc bike. 1800cc. ඒ ගියර් කීයද? 5 gears. 5 gears. අවසාගි බයික් වල පොඩ්ඩක් ජපනීස් බයික් වල එංගල 6 gears ගන්නව අඩුයි. මොකද අවශ්‍ය නැහැ අත්‍තර මේකේ ටෝක් එකත් එක ගියර් පහ හොඳට මැදි නේද? ඒක. ඒවට සාමාන්‍ය හයිවේ එක වගේ රයිඩ් කරලා 6 gears එන එක සෑහෙන වටිනවා. එතකොට මේ අයියා කියන්නකෝ දැන් අයියා දැන් කිව්වා 1% ක්ලබ් එකක් කියලා. මොකද්ද අයියද අපේ හුඟක් දන්නේ දැන 99% 1% කියන මොකද්ද ඔය ක්ලබ් වල? 1% කියන එක ඇවිල්ලා තින්නේ ඒක ඇමරිකන් මේව එකක්. ඒ කියන්නේ ඇමරිකාවල එංගොල්ලන්ගේ තියෙන ඇමරිකන් මෝටර්සයිකල් ඇසෝසියේෂන් කියලා AMA කියලා. එංගොල්ලොන්ගේ ඒ කියන්නේ එංගොල්ලෝ කියන 1% of the motorcyclists are outlaws කියලා. ඒ කියන්නේ එංගොල්ලෝ සාමාන්‍ය සිස්ටම් එකේ නීතියට ගරු කරන්නේ නැහැ. ඒ කියන්නේ නීතියෙන් පිට ඉන්න අය outlaws ලා. එංගොල්ලෝ සාමාන්‍ය ජීවත් වෙන එංගොල්ලන්ගේ ක්ලබ් කල්චර් එක ඇතුලේ ඉගෙන නීති වලට තමයි. ඒ කියන්නේ ක්ලබ් එකේ සල්ලි ආදායම් හොයාගන්න ඒ වගේ නීති විරෝධී වැඩ කරලා. ඒ කියන්නේ ඒක අර තිබිච්ච සමහර කට්ටිය කියන්නේ හැමෝම නෙමෙයි. සමහර කට්ටිය කරනවා ඒ උනානේ ඒගොල්ලෝ ඒ ක්ලබ්ස් වල වෙනම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙනම මේ කල්චර් එකක් තියෙනවා. ඒගොල්ලෝ එහෙම මේ සාමාන්‍ය දැන් රෙඩ් ලයිට් එක නවත්තන්න කිව්වොත් ඒගොල්ලෝ එහෙම නවත්තන්නද ඒ වගේ දන්නේ නැහැ. උදාහරණයක් හිතේ කියන්නේ. ඒ වගේ සිස්ටම් එකකට තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට අය දැන් මේ අපේ Bikerholics Club එක 99%. ඒක මොකද්ද? සාමාන්‍යයෙන් නීති ගරුක ක්ලබ් එකක්. ඒ කියන්නේ රටක තියෙන නීතිය දිහානේ ඒක අනුව තමයි අපි කට්ටිය රයිඩ් කරන්නේ. සාමාන්‍යයෙන් දැන් හෙල්මට් දාන්න නැතුව යන කෙනෙක්වත් නැහැ. හෙල්මට් දාන ඔක්කොමල තමන්ගේ සේෆ්ටි එක ගැන හිතනවා, අනිත් කට්ටියගේ සේෆ්ටි එක ගැන හිතනවා, පාරේ රෝඩ් රූල්ස් ගැන හිතනවා. ඒව තමයි අපි කට්ටිය රයිඩ් කරන්නේ. ඉතින් අයියා මේක අපිට බලා ගන්න පුළුවන් වෙන අයියාගේ බයික් එකේ ස්පීඩෝමීටරේ විතරයි නේ විතර ටැන්කියු ට. ඒක අයියා එන හැටිද? ඔව් ඒකද. එහෙම තමයි. එතකොට අයියා මේ මේක යතුරු දාන්න තියෙන මෙතනින්ද? නෑ නෑ තෙල් ටැන්කියුද? ඒ තෙල් ටැන්කිය. එතකොට යතුරු දාන්න ඕනේ මෙතන. සයිඩ් එකේ නේද? අයියා චුට්ට අපිට ස්ටාර්ට් කරලා පෙන්නන්නකෝ බයික් එක. ඉතින් අයියා අපිට අන්තිම වශයෙන් කියන්න හෝ මේ බයික් එකේ අයියා යනකොට සාමාන්‍ය ෆියුල් කන්සම්ෂන් එක කීයද අයියා මේක තෙල් කරන්නේ කොහොමද සාමාන්‍ය මේක මේ තියෙන දැන් තියෙන ටියුනින් එකයි මේ තියෙන මේ මේකද ඔරිජිනල් එක්සෝස්ට් එක තියෙන්නේ ඔරිජිනල් හොන්ඩා එක්සෝස්ට් එක ඒකත් එක්ක සාමාන්‍යයෙන්
ලීටරයට කිලෝමීටර් 25ක් විතර ගන්නවා. 25 විතර කරනවා. මේ ඔරිජිනල් එක තමයි මේ දින්නේ. මෙතන ගහලා තියෙන. හරි අයියා. එහෙනම් මේ ගියර් කීයද? මේක ගියර් 5යි. ගියර් 5යි නේ. ඕකේ, පර්ෆෙක්ට්. එහෙනම් thank you so much අයියා අපිට මේ බයික ගැන විස්තර ටික කිව්වට. ජය වේවා.